දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स हेम दिनाटम तिरुवन सरण प्रार्थना करमिन अदत् ओब हेम दिनिक्म बोहोम श्रद्धावेन ඔබ ජීවිතයේට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන සෝදානම් වෙන දවස ධර්මී ශ්‍රවණය කරන ලක්වාසීලෝ වාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා පින්තුනි ධර්ම අවබෝධයේ කරා යන ගමනේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදා කීපයක් පෙන්වුවා මේ නිවන් අවබෝධ කරගන්න ශ්‍රාවකයන් අතර සසරේ පින් කරගත් අය සුඛාපටිපදා සැප සහිත මාර්ගයක් තුල කිප්පාබිඤ්ඤා ඉක්මනින්ම නිවන කරා යන සමහර අය ඉන්නවා සසරේ පින් කරගත්තේ නැති අය ඒ අය බණ භාවනා කරමින් විදර්ශනා වඩමින් ධර්ම අවබෝධයට ප්‍රඥාව පැත්ත ගැන විතර නම් සසර හිතලා තියෙන්නේ ඒ අයට පින අඩු නම් එයාලට නිවන් දකින්න ගියහම දුක්ඛාපටිපදා දුක් සහිත මාර්ගය සමහරලාවට ඉක්මනින් අවබෝධය ලැබෙන්න පුළුවන්. හැබැයි මාර්ගයේ දුක් සහිතයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ යන සංසාර ගමනේ පින කියන එක අපිට අවශ්‍යම දෙයක් වෙනවා. ඊළඟට පින්තුණි අපි මේ ඉන්නේ බුද්ධ කාලෙක. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙච්ච කාලෙක. මෙවැනි යුගයක ඔබ පින්කමක් කරගන්නවා කියන්නේ ඔබට මහත්ඵල මහානිසංස ලැබෙන විශාල පිනක් රැස් වෙනවා. හැබැයි මේ ලෝකේ බුද්ධ ශූන්‍ය කාලවලත් මිනිස්සු නොයේ දම් පිංකම් කරලා තියෙනවා. අපේ බෝසතාණන් වහන්සේ දාන පාරමී පුරපු සංසාර ජීවිත ගණනාවක් සඳහන් වෙනවා. උන්වහන්සේ කදිරංගාර ජාතකයේ සඳහන් වෙනවා අවුරුදු දහස් ගණන් ආවිෂ තියෙන කාලවල මහා දම් වැටවල් පවත්වනවා. හැබැයි උන්වහන්සේගේ දානයේ මහත්ඵල මහානිසංස කරගන්න එක සිල්වතෙක් ගුණවතෙක් කාරයන් වහන්සේ නමක් ජීවිතේට ලැබුණ නැහැ කියනවා. හැබැයි අද මේ වෙනකොට අපි පින්කම් කරද්දී අපි බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙනයි පින්කම් කරන්නේ. මේ තුන් ලෝකේම දක්ෂිනාවන් අතර අග්ග ලෞතරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුයි පින්කම් කරන්නේ. ඒ නිසා අපි කරන පින් මහත්ඵල මහානිසංස වෙන කාරණා තාම මේ බුද්ධ ශාසනය තුල පවතිනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේව අරමුණු කරගෙන එක දන් හැන්දක් බුද්ධ පූජාවක් හැටියට පූජා කරත් මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන සංඝයාට දන් දෙනකොට එක දන් හැන්දක් පූජා කරත් මහා විශාල ආනිසංසයක් ලැබෙනවා. හරීම ලස්සන සිදුවීමක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව කරන්න තවතිසා දෙව්ලොවට වැඩම කරා. එදා උන්වහන්සේ දිව්‍ය ලෝකයට වඩින්නෙත් අන්‍ය තීර්ථකයන්ගේ මානේ දුරු කරන්න ගන්ධබ්බ රුක්කමූලයේ අසල යමාමහ පෙළහර පාලා. එදා බුදුරජාණන් වහන්සේ ඊට පෙරම දැනුම් දුන්නා බොහෝ පිරිසකට තථාගතයන් වහන්සේ පෙළහර පානෝ ගන්ධබ්බ රුක්කමූලයේ අසලට පැමිණෙන්න කියලා. එදා අන්‍ය තීර්ථකයෝ ඒ නගරේ හිටපු මිනිස්සු සවැත් නුවර හිටපු විශාල පිරිසක් ඒ භූමියට පිරිලා ඉතිරිලා ගියා. බුදුරජාණන් වහන්සේ එදා පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේට දාණයට අඹ ගෙඩියක් පූජා කරලා තිබුණා. ඒකට හේතුව ඊට කලින් දවසේ මේ ගන්ධබ්බ රුක්කමූලයේ කියන්නේ බොහොම ප්‍රසිද්ධ අඹ ගහක් තිබ්බ තැන. නමුත් නිගන්ඨියෝ පිරිසත් එක්ක එකතු වෙලා බුදුරජාණන් වහන්සේ මෙතන පෙළහර පෑවොත් අපේ ශ්‍රාවකයෝ ඔක්කොම අපිට නැතුව බුදුහාමුදුරන්ට පැහැදිලා උන්වහන්සේට එකතු වෙයි කියලා රෑ එළි වෙනකොට අර අඹ ගහ කපලා මුළුත් එක්කම එතනින් අයින් කෙරෙව්වා. හැබැයි එදා බුදුරජාණන් වහන්සේ දැන් පෙළහර පානවා කියලා කියපු තැනට මිනිස්සු එකතු වෙලා දැන් නිගන්ඨම ඇවිල්ලා කතාවක් පතුරවනවා පිරිස දාලා ඔය ගහ කැපුයි ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ කුමන්ත්‍රණය. දැන් ඔතනට ඇවිල්ලා ගහ නැති නිසා ප්‍රාතිහාර බෑ කියලා යයි ඕම් බලාපල්ලා වෙන දේ කියලා දැන් බොරු කතාවක් පතුරවනවා. මිනිසුත් බලාගෙන හිටියා මොකක් වෙයිද කියලා බලමුකෝ කීකේ හිටියා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සමග පින්ඳ පාතේ වැඩම කළා ඉතනට වැඩියා.
තථාගතයන් වහන්සේට අර අඹගෙඩිය ආනන්ද හාමුදුරුව පිළිගැන්ව බුදුරජාන් වහන්සේ මේ අඹගෙඩිය වළඳලා අර අඹ ඇටේ ආනන්ද හාමුදුරන්ට අදිෂ්ඨාන කරලා දෙනවා. ආනන්දේ මේ අඹ ඇටේ මෙතනම රෝපණය කර, අර අඹ ගහ තිබ්බ තැනම පොළවේ රෝපණය කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා. බලාගෙන ඉන්නේද්දී අතු දළු රිකිලි වැඩිලා කලින් තිබ්බ අඹ ගහ වගේම විශාල අඹ වෘක්ෂයක් බවට ඒ මොහොතේම පත් වුණා. බලන්න බුදු කෙනෙක්ගේ අදිෂ්ඨානයත් ඒ ආශ්චර්යමත් පෙළහර. එතනදී බුදුරජාණන් වහන්සේ නමකට කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය. බුදුරජාණන් වහන්සේ අහසට පැන නැගලා යමාමහ පෙළහර පාන්නට ඉදුණු. එහෙම පෙළහර පාලා අහසින්ම බුදුරජාණන් වහන්සේ වැඩම කරේ තවුතිසා දිව්‍ය ලෝකෙට. ඒ අභිධර්ම දේශනාව කරන්න. එදා සක්‍ර දෙවියන්ගේ පණ්ඩු කම්බල කියන සෛලාසනේ සක්‍ර දෙවියන්ගේ පිනට පහළ වෙච්ච ඒ ආසනේ තමයි බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න සාමීනි මේ මත වැඩ ඉන්න සේක්වා කියලා දෙවියන් පිළිගැන්නු. බුදුරජාණන් වහන්සේ මත වැඩ ඉන්නකොට විශාල දිව්‍ය ආලෝකයක් පතුරවාගෙන ඇවිල්ලා ඉදිරියෙන්ම බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වාඩි වුණේ මාතෘ දිව්‍ය රාජ. ඒත් එක්කම තවත් දෙවිවරු දෙන්නෙක් එනවා මහේශාක්‍ය විශාල ආලෝකයක් විහිදවාගෙන. එක දෙවි කෙනෙක් තමයි අංකුර දෙවියා. ඒ අංකුර කියන දේවතාවා මාතෘ දිව්‍ය රාජයාට වම්පසින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වම්පසින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේට සංසාරී හිතයිෂී කල්යාණ මිත්‍රෙක් වෙච්ච පෙර සසරේ පින් කළා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච ඉන්දක කියන දෙවියා සසරේ බොහෝ කාලයක් දන්වැටක් පවත්වලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දේවතාවේ විශාල දිව්‍ය ආලෝකයක් පතුරවාගෙන ඇවිල්ලා දකුණු පසින් වාඩි වුණා. දැන් ඉස්සල්ලාම ආවේ මේ පිරිස බණහ මාතෘ දිව්‍ය රාජයාගේ දෙපස දැන් අංකුර දෙවියනුත් ඉන්දක දෙවියනුත් ඉන්නවා. මේ වෙලේ දස දහසක් ලෝක දහතුල දෙවිවරු සාදුකාර දෙදී බණහන් එකතු වෙනවා. මහේශාක්‍ය දෙවිවරු එකතු වෙනකොට ඉන්දක දෙවියන් පස්සට යනවා. ඇවිල්ලා ඒ අයට ඉඩ දීලා පස්සට යනවා. තවත් දෙවිවරු පිරිසක් එනකොට ඒ අයට ඉඩ දීලා තවත් පස්සට යනවා. තවත් දේවතාවරු පිරිසක් එනකොට ඒ අයට ඉඩ දීලා තවත් පස්සට යනවා. මෙහෙම පස්සෙන් පස්සට ගිහිල්ලා යොදුන් ගානක් ඈතට යවුණා කිය. බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාවට පෙර අර ඉන්දක දෙවියන්ගෙන් අහනවා, ඉන්දක ඔබ පෙර සසරේ අවුරුදු 10000ක් ආයුෂ තියෙන කාලේ මනුස්ස ලෝකේ බොහෝ කාලයක් දන්වැටක් පවත්වපු මහා පින් කරපු කෙනෙක් නේද? ඇයි ඔබ ඒ තරම් පස්සට ගියේ කියලා ඇහුවා. ඒ වෙලාවේ ඉන්දක දෙවියන් කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මං පෙර මනුස්ස ලෝකේ හිටියේ. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10000ක් කියලා. දැන් ඔබ දන්නවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 20000ක් කියලා. එතනින් පස්සේ ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක්කල්ප විනාශයක් වුණා. එතකොට මේ ආයුෂ අඩු වේගෙන් ඇවිල්ලා අවුරුදු 10000 වෙච්ච කාලේ තමයි දැන් මේ කියන ඉන්දක කියන දෙවියන් ඒ කාලේ මනුස්ස ලෝකේ බොහොම ධනවත් සිටුවරයෙක් වෙලා ඉපදිලා හිටියා. හැබැයි බුද්ධ ශූන්‍යයි කියේ. කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ධර්මය අතුරුදහන් වෙච්ච කාලය. බලන්න පිංගතුනි, බුද්ධ ශූන්‍ය කාලික ස්වභාවය. පින්පව් ගැන දන්නේ නැහැ මිනිස්සු. කුසල් අකුසල් ගැන දන්නේ නැහැ. හොඳ නරක ගැන දන්නේ නැහැ. සීලයක් නැති, ධර්මයක් නැති යෝගයක්. මේ ඉන්දක දෙවියන් කියනවා, සාමීනී භාග්‍යතුන් වහන්ස, මම ඒ කාලේ දුගී මගේ ආචකයන්ට දන්වැටක් පැවැත්වුවා. ඒ කාලේ මගේ සම්පූර්ණ මුළු ආවිෂ කාලයේ පුරාම පුංචි කාලේ ඉඳන්ම තමන්ට ලැබිච්ච මහා ධන වස්තුවෙන් දන්වැටක් පැවැත්තුම්. හැබැයි කවම දාවත් මගේ දානේ පිළිගන්න පන්සිල්වත් රකින්න කෙනෙක් මට හම්බෙලා නැහැ කියන. දුගී මගේ යාචකයන්ට අඬබෙර ගගහ දහස් ගණන් දවසට ඇවිල්ලා මේ දන්වැටෙන් දම් පිළි අරගෙන කාලා බීලා යනවා. හැබැයි ඒ අතර පන්සිල් රකින්න එක්කෙනෙක්වත් හිටියේ නැහැ කිය. ඒ නිසා ඒ දන් දීමේ පිණෙන් දිව්‍ය ලෝකෙ ඉපදුණා. හැබැයි ඉන්දක දෙවියන් කියනවා, සාමීනී භාග්‍යතුන් වහන්සේ, ඔය ඔබ වහන්සේට ඉස්සරහම ඉන්න අංකුර කියන දේවතාවා මනුස්ස ලෝකෙදී එක බත් හැන්දක් පූජා කරලා තියෙන. ඔය කෙනා මනුස්ස ලෝකෙ හිටපු හිඟන්නේ කිව්. ඒ වෙලාවේ අංකුර දේවතාවා කියනවා, සාමීනී භාග්‍යතුන් වහන්සේ, ඒක ඇත්ත කිව්. අංකුර කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මුල්ම කාලේ මනුස්ස ලෝකේ නගරෙක හිටපු හිඟන මිනිස්සෙක්. ඒ නමත් අංකුරේ කාලේ.
ඔහු තැටියක් අරගෙන කුසගින්නට කෑම ටිකක් හොයාගන්න හිඟමනේ යනකොට එක ගෙදරක මිනිස්සෙක් අනුකම්පා කරලා කෑම ටිකක් අරගෙන ඇවිල්ලා හැන්දකින් එක බත් හැන්දක් බෙදන්න ලෑස්ති වුණා මේ අංකුර කියන හිඟන්නට. බෙදන්න ලෑස්ති වෙනකොටම ඈතින් වඩිනවා ආර්යයන් වහන්සේ නම. අනුරුද්ධ මහරහතන් වහන්සේ ඈතින් වැඩම කරනවා. උන්වහන්සේ වඩිනවා දැක්කට පස්සේ මේ හිඟන මිනිස්සයාව චුට්ටක් ඉන්න මගේ පිඟානට බෙදන්න එපා. ඔය බත් හැන්ද ඔහොමම තියාගන්න කියලා අර අනුරුද්ධ මහරහතන් වහන්සේට ඈත තියා වන්දනා කරලා ස්වාමීනි වඩින්න වඩින්න කිව්වා. උන්වහන්සේ වෙතන්ට වඩම්මලා තමන්ගේ පිඟානට බෙදන්න ලෑස්ති වෙච්ච අර බත් හැන්ද අර මහරහතන් වහන්සේගේ පාත්‍රයට බෙදෙව්වා. ඒ වෙලාවේ සාදුකාරයක් දීලා සතුටු වුණා. ඒ වෙලාවේ තමන් ප්‍රාර්ථනාවක් කරා මට සසරේ මෙවැනි දුක් ගැහැට ඇති නොවේවා. මේ වගේ දුක් විඳ විඳ ජීවත් වෙන මේ දුක්ඛිත ජීවිතයක් සසරේවත් නොලැබේවා. මේ පිනෙන්ම මට සුගති සහිතව පින් දහම් බලවත් කරගෙන ධර්මාවබෝධයේ කරා යන්නම මේ පින ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනයක් කරා. ඔහු කියනවා ස්වාමීනි මං එදා ඉඳන් ඒ පිනම සිහි කර කර සතුටු වුණා. මං ගොඩාක් පින් කරේ නැහැ. මට ලැබෙන්න ගිය බත් හැන්දක් ආර්යයන් වහන්සේ නමකට පූජා කරා. ඒ පිනෙන් තමයි කියනවා මම මේ මහේශාක්‍ය දෙවිවරු අතර ඉපදිලා මේ සියලු දෙනාට වඩා බල සම්පන්න වෙලා ඉදිරියෙන්ම ඉඳගෙන අද බණහන්. එතකොට අපිට පේනවා බුද්ධ ශූන්‍ය කාලවල පිංගතුනි මිනිස්සු නොයෙක් පිංකම් කරනවා ඇති. දුගී මගේ යාචකයෝ හැමදාම ඉන්නවා. අපේ බෝසතාණන් වහන්සේ සිටුවරු වෙලා රජවරු වෙලා සසරේ දන් දීපු සිදුවීම් ඕන තරම් තියෙනවා. හැබැයි මහත්ඵල මහානිසංස වෙන්න නම් බුද්ධ ශාසනයක් තුලමයි පින්කම් කරගන්නට ඕන. දවසක් කොසල් රජුරෝ ඒ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං කාටද දන් දෙන්න ඕන කියලා ඇහුවා. එතනදි බුදුරජාණන් වහන්සේ වදාන රජතුමා කැමති ඕනම කෙනෙකුට දන් දෙන්න. එක එක්කෙනා කැමති දේවල් තියෙනවා. කෙනෙක් කියනවා සතෙකුට දුන්නා නම් ඊට වඩා හොඳයි. ඔය කන්න නැති අසරණ මිනිස්සු ඉන්න ඒ වගේ තැනකට ගිහිලා දුන්නා නම් ඊට වැඩිය හොඳයි. ළමා නිවාසිකරු දුනා නම් ඊට වඩා හොඳයි. ඊළඟට කියනවා ඉස්පිරිතාලයකට ගිහිල්ලා ඔය වාට්ටුවක දුක් විඳින මරණාසන්න ලෙඩ්ඩු ඉන තැනකට ගිහිල්ලා දුනා ඊට වැඩිය හොඳයි. ඔය වැඩිහිටි නිවාසිකරු දුනා නම් ඊට වඩා හොඳයි. එක එක්කෙනාගේ කැමති දේවල් තියෙනවා. ඒ හැම එකකම පිනක්. සතෙකුට දුන්නත් ආත්ම 100ක් ආනිසංසයි. බුදුරජාන් වහන්සේ වදාළ රජතුමා කැමති ඕනම කෙනෙකුට දන් දෙන්න. දන් දීම අත්හැරීමත් එක්ක පිනක් කියලා. ඊළඟට රජුරෝ චුට්ටක් කල්පනා කරලා ආයෙමත් අහනවා සාමීනී කාට දුන්නොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ? අන්න බුදුරජාන් වහන්සේ වදාළ රජතුමනි ඔය ප්‍රශ්න දෙකක් කියලා. කාටද දන් දෙන්න ඕන එක ප්‍රශ්නයක්. කාට දුන්නොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ? මහත්ඵල මහානිසංස වෙන්න නම් රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරපු පිරිසකට හෝ රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරන්න මහන්සි ගන්න පිරිසක් අරමුණු කරගෙන දන් දෙන්න කි. එතකොටයි ඒ දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ කි. එහෙමනම් පින්වතුනි අපි මේ මහා පින්කම් කරන්නේ අපි චෛත්‍ය වන්දනාවක් කරත් අපි මේ පින්කම් කරන්නේ රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරපු සියලු කෙලෙසුන්ගෙන් දුරු වෙච්ච මේ තුන් ලෝකෙම දසදහසක් ලෝක ධාතුයේම දෙව් බමුණගේ වන්දනාවට පාත්‍ර වෙච්ච අකනිටා බඹලව ඉඳන් නාගලෝකේ දක්වාම දෙව් බඹුන් සාදුකාර දිදී වන්දනා කරන ලෞතර බුදුරජාණන් වහන්සේව අරමුණු කරගෙනයි අද අපි මේ පින්කම් කරන්නේ. ඊළඟට ඔබ ගෙදරක දානයක් පූජා කරා කියලා හිතන්න. ඔබ ගෙදරට සාමීන් වහන්සේලා 19ක් වෙන්න පුළුවන්, 15 නමක් වෙන්න පුළුවන්, 20 නමක් වෙන්න පුළුවන්. ඔබේ නිවසට සාමීන් වහන්සේලා වඩම්මලා දානයක් දෙනවා. අද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාර. හැබැයි ඔබ අද බුදුරජාණන් වහන්සේව නියෝජනය කරන්න. ඒ සදාතුක ධාතු කරඬුව තමයි මුලින්ම පෙරහැරෙන් හිස මත තියාගෙන මුතු කුඩයකින් බොහොම ගෞරවයෙන් නිවසට වඩම්මලා උසාසනීක බොහොම ගෞරවාන්විතව තැන්පත් කරලා ඒ පිළියෙල කරගත් දානි අග්‍රම කොටස ඔබ පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියන චේතනාවෙන්. ඔබ බුදුගුණ කියලා බුද්ධ පූජාවක් හැටියට මේ සියලු පූජාවන් පූජා කරනවා කියලා ඔබ චේතනාවෙන් බුදුහාමුදුරුවෝ දෙසායි පූජා කරේ දානි අග්‍රම කොටස. ඊළඟට ඒ දානීය එතන වැඩ හිටියේ සාමින් වහන්සේලා 19ක්, 15 නමක්, 20 නමක්. හැබැයි ඔබ දානීය පූජා කරද්දී ඔබ සංඝයාට දන් දෙනවා කියන චේතනාව නම් ඔබ තුල තියෙන. ඒ දානීය සාංගික වශයෙන් පූජා කරනකොට අන්න එතනදී අතීතේ වැඩ සිටිය, වර්තමානයේ වැඩ ඉන්න,
අනාගතේ පහළ වෙන මේ ත්‍රි කාලයටම අදාළ මහා සංඝ පිරිසම අරමුණු කරගෙනයි දන් දෙන්නේ. ඒ නිසා බුද්ධ ශාසනයක් තුල මහත්ඵල මහානිසංස ලැබෙන විශාල පින් කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් පින් කරගන්න දක්ෂ වෙන්න. ඒ කරගන්න හැම පිනක්ම ධර්මාවබෝධයටම උපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ඒකට ධර්මයේ කියන්නේ නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරනවා. නිවන අරමුණු කරගෙන පින් කරනවා කියලා කියන්නේ. ඒ පින බලවත් වෙන්නට ඕන. සමහර දේශනාවල සඳහන් වෙනවා ධාතු පූජක මහරහතන් වහන්සේ කියලා එක මහරහතන් වහන්සේ නමක් ගැන තේර ගාථාවේ සඳහන් වෙනවා. මීට කල්ප 91කට පෙර ලෝකෙ පහළ වෙච්ච විපස්සී කියන බුදුරජාණන් වහන්සේගේ එක ධාතුන් වහන්සේ නමක් පුංචි ධාතුන් වහන්සේ නමක් එදා මේ කෙනා පැවිදි ජීවිතයක් ගත කරමින් ගුණධර්ම පුරපු ඒ ශාසනය තුල පැවිදි වෙච්ච කෙනෙක් මේ ස්වාමින් වහන්සේට ලැබෙනවා එක ධාතුන් වහන්සේ නම එකම ධාතුන් වහන්සේ නමයි ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේට අවුරුදු 5ක් තිස්සේ බුදු කෙනෙකුට උපස්ථාන කරනවා කියන සද්ධාවෙන් බුද්ධ පූජා පූජා කරනවා මල් පූජා කරනවා බුදු ගුණ සිහි කරලා වන්දනා කරනවා මේ විදිහට අවුරුදු 5ක් පුරා එකම ධාතුන් වහන්සේ නමකට පුද පූජා කරලා මිය පරලව ගිහිලා උන්වහන්සේ දෙව්ලොව උපදිනවා එහෙම දෙව්ලොවින් දෙව්ලොවට සැප සම්පත් විඳලා කල්ප 91කටම සතර අපායක වැටිලා නැහැ කියනවා අර එකම ධාතුන් වහන්සේ නමකට අවුරුදු 5ක් පුරාවට පුද පූජා කිරීමේ පින ඒ නිසා පිංගතුනි බුද්ධෝපස්ථානයි කියලා කියන්නේ බුදු කෙනෙකුට උපස්ථාන කරනවා කියන සද්ධාවේ ඒ ධාතුන් වහන්සේට උපස්ථාන කෙරෙන්නේ ඒ තුල විශාල පිනක් ජීවිතේ රැස් වෙනවා මේ මහරහතන් වහන්සේ අපේ ගෞතම බුද්ධ ශාසනයේ දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා උග්ගටි තඤ්ඤ කෙනෙක් හැටියට එකම ගාථාව අහලා ධර්ම අවබෝධය ලැබුවා බොහෝ දුක් විඳින්න උන්නේ උන්වහන්සේට කෙටියෙන් ධර්මය හකුලවලා ඇසූ සැනින් ප්‍රඥාව විකසිත වුණා ධර්ම අවබෝධය ලැබුණා උන්වහන්සේ මේ බුද්ධ ශාසනය තුල වැඩ සිටිය ධාතු පූජක මහරහතන් වහන්සේ උන්වහන්සේගේ පෙර ජීවිතයේ උන්වහන්සේම පිරිනිවන් පාන පෙර ප්‍රකාශ කරනවා මම සසරේ කල්ප 91කට පෙර උත්තම සරුවඥ ධාතුන් වහන්සේ නමකට පුද පූජා පවත්වලා අවුරුදු 5ක් පුරා මම දෙව්ලොවින් බඹලවට බඹලවින් දෙව්ලොවට සතර අපායකට නොවැටි කල්ප 91ක් පුරා සසරේ සැප සම්පත් විඳලා ගෞතම බුද්ධ ශාසනයේ ධර්ම අවබෝධය ලැබුවා කියලා. එතකොට අපිට පේනවා කෙනෙකුට පින් කරගන්නවා නම් අද ඕන තරම් අවස්ථාව තියෙනවා. ඒ නිසා පින්වතුනි පින් කරගන්න. ඔබ බොහෝ පෙර පින් ඇති පිරිසක්. මේ බණ ටික හරි අහන්න හිත නැමෙන්නේ පෙර පින නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤත. පතිරූප දේශයක බණපදයක් ඇහෙන ගමක රටක පළාතක උපදින්නේ. පුබ්බේච කත පුඤ්ඤත පෙර පින් ඇති බව උපකාර වෙනවා. පෙර පිනක් තියෙන්න ඕනේ. ඒ පෙර පිනෙන් ඔබ මනුස්ස ලෝකයට අරගෙන ආව. පෙර පිනෙන් ඔබට හොඳට කන් ඇහෙන ඇස් පේන ඉන්ද්‍රියන් වල දුර්වලතාවයක් නැතු බණපදයක් අහන්න කන ඇහෙනවා කියන්නේ පෙර පින තාම ඔබට තියෙනවා. බණ පොතක් කියෝ ගන්න ඔබේ ඇස් දෙක පේනවා වෙන්න පුළුවන්. ඒ පෙර පින තාම ඔබට තියෙනවා. ඒ නිසා ඔබට කල්යාණ මිත්‍ර සේවනේ, සත්පුරු ශාස්ත්‍රයේ, සද්ධර්ම ශ්‍රවණේ මේ සියල්ල දැන් ලැබිලා තියෙනවා. ජීවිතේ ප්‍රශ්න ඇති කාටත් ප්‍රශ්න තියෙනවා බුදුරජාන් වහන්සේ කාලේ මේ මාර්ගඵල ලැබපු රහත් වෙච්ච ඒ රහත් චරිත දිහා ගත්තත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වුණත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වුණත් මේ හැම ශ්‍රාවකෙකගේම ජීවිත ගත්තොත් උන්වහන්සේලාට නොයේ කරදර බාධා ජීවිතවල ඕන තරම් ඇති වෙලා තියෙන ඒක මේ සමාජ ක්‍රමයේ ස්වභාවය මනුස්ස ලෝකේ ස්වභාවය දැන් බලන්න සාරිපුත්ත හාමුදුර ගැන හිතමු උන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි ධර්මසේනාධිපති උන්වහන්සේ ගැන උපමාවකට අටුවාවේ සඳහන් කරන උන්වහන්සේගේ ප්‍රඥාවේ ස්වභාවය උපමාවකට කියනවා කල්පයක් පුරා එදහැලෙන මහා වැස්සක වැහි බිඳු ගාන ගණන් කරන්න තරම් නුවණක් ඇති ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රම කෙනෙක් ඒ උන්වහන්සේගේ නුවණ ගැන කියන උපමාව එතකොට ඒ තරම් ප්‍රඥාවක් ඇති මහා පින්වන්ත සාරිපුත්ත හාමුදුරුවෝ දවසක් සිවුරු පොරෝගෙන බිමට යොමු කරපු net ඇතුව ඔක්කිට චක්කු කියන උන්වහන්සේලා බිමට යොමු කරගත්ත net ඇතුව බොහොම සාන්ත ගමනින් පාත්‍රයක් අරගෙන පිඬ පාතේ වඩිනවා
සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ඔය පාරේ මිනිස්සු එකතු වෙලා ඉන්න කඩයක් ළඟ පිරිසක් උන්වහන්සේ ගැන කතා වෙනවා. අන්න අර ඈතින් යන ශ්‍රමණියන් වහන්සේ මහා ගුණ ඇති කෙනෙක්, උන්වහන්සේ පුදුම ඉවසීමක් තියෙන කෙනෙක්නේ. මෙහෙම කතා වෙනකොට මෙතන හිටියා පව්කාරයෙක්, මේ පාපී පුද්ගලයා කියන්න ගත්තා, බලන්න තිබ්බා කිව්ව දෑත බදලා එකක් දුන්නා නම් ඉවසීම. එතකොට අර පිරිස කීව නෑ නෑ පව් කරගන්න එපා, ওই වචන කියන්න එපා කිව්ව. ඕම් බලාපංකු මං ඉවසීම පෙන්වන්න හැටි කියලා මේ පුද්ගලයා සාරිපුත්ත හාමුදුරන්ගේ පිටිපස්සෙන් ගිහිල්ලා උන්වහන්සේ බිම බලාගෙන ඉදිරියට බොහොම හිමින් පිණ්ඩපාතේ වඩිනවා. පස්සෙන් ගිහිල්ලා දෑත බදලා සාරිපුත්තයන් වහන්සේගේ කොන්දට පහරක් ගැහුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පියවර කීපයක් ඉදිරියට වීසි වෙලා ගියා. හැබැයි උන්වහන්සේ නෙමෙයි හැරිලවත් බැලුවේ, කවුද මට ගැහුවේ කියලා හැරිලවත් බැලුවේ නෑ. අන්න මහා ගුණ ඇති ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය, වෙන කෙනෙක් නම් කවුද ගැහුවේ කියලා බලනවා, හැරිලා. උන්වහන්සේට ඒ පහර වදිනකොටම උන්වහන්සේ ඒ තුල විදර්ශනා වඩන්න පටන් ගත්තා. කයත් අනිත්‍යයි, ඒ පහසත් අනිත්‍යයි, ඒ පහස දැනගත්ත කාය විඥානයත් අනිත්‍යයි. කයයි පහසයි විඥානය එකතු වීම කයේ ස්පර්ශය. ඒ ස්පර්ශයෙන් තමයි යම් විඳීමක් උපදින්නේ. ඒ විඳීමත් අනිත්‍යයි. අනිත්‍ය වූ ස්පර්ශයෙන් ඇති වන හඳුනා ගැනීමත් අනිත්‍යයි. ඒ මුල් කරගෙන යම් චේතනාවක් පහළ වුණාද ඒකත් අනිත්‍යයි. මෙහෙම සිහි කර කර උන්වහන්සේගේ පාඩුවේ පිණ්ඩපාතේ වඩින්න මේ කොන්දට පහරක් ගහපු කෙනාට මුළු ඇඟම හිරි වැටලා ගියා. අම්මෝ මං කරගත් අකුසලෙ. එහෙම දුවගෙන ගියා. ගිහිලා සාරිපුත්තයන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. අනේ ස්වාමීනි මට සමා වෙන්න කිය. සාරිපුත්ත හාමුදුරන්ගේ හිතේ පිහිටලා නැහැ. සාරිපුත්ත හාමුදුරුව කියනවා, මං ඔබ ගැන මගේ කිසිම හැඟීමක් නැහැ. මගේ කොන්දට මේ පහරක් වැදුනා. මං ඒක විදර්ශනා කරමින් වඩින්. අනේ ස්වාමීනි ඔය කතා හරියන්නේ නැහැ කිව්වා. ඔබ වහන්සේ මට සමාව දෙනවා නම් ඔබ වහන්සේ මගේ නිවසට දානෙට වඩින්න කිව්වා. ඔබ වහන්සේට දන් හැන්දක් දීලා මගේ හිත හදා ගන්න ඕන, මගේ වැරැද්දක් වුණා කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අර පුද්ගලයාගේ නිවසට ඔහුත් සමග දානෙට වැඩියා. දැන් බලන්න වෙන කෙනෙක් නම් මේ කොන්දට ගහපු මිනිහයා ගෙදර ඒ වෙලාවේ ආයිද? අන්න මහා ගුණ ඇති ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවසට වැඩියා. එතකොට බලන්න ඉවැනි සාරිපුත්තයන් වහන්සේටත් මේ පිණ්ඩපාත යනකොට අහක යන පව්කාරයෝ කොන්දට හරි ගහන්න හිතෙනවා. මේ වගේ කරදර ලෝකෙ ඕන තරම්. ඔබ සමහර වෙලාවට අනුන්ගේ ප්‍රශ්න බේරන්න ගිහිල්ලා, අනුන්ගේ ආරවුල් බේරන්න ගිහිල්ලා ඔබ වැරදිකාරය වෙලා ඇති. අනුන්ගේ ප්‍රශ්නවලට උදව් කරන්න ගිහිල්ලා ඔබ ගුටි බැට කාලා ඇති. ඔබ නැති ප්‍රශ්න දාගෙන ඇති. සමහර ලාවට අනුන්ට උදව් කරන්න ගිහිල්ලා ඔබ අමාරු වැටිච්ච කෙනෙක් වෙන්න ඇති. ජීවිතේ නොඑක් ප්‍රශ්න එනවා. ඇයි අපිට මෙහෙම වෙන්නේ? මෙච්චර හොඳට ඉන්න කාටවත් කරදරයක් නොකරන ඇයි අපිටම මෙහෙම වෙන්නේ? ඒ වගේ හිත හිතා පසුතැවි තැවි ඉන්න ගොඩක් අය ඇති. පින්වතුනි මතක තියාගන්න, මේ අපි කවුරුත් අපේ ඉපදීමම පුරාණ මිදම් භික්ඛවේ කම්ම, ඉපදීමම පෙර සසරේ කර්මයක විපාකයක්. කර්ම විපාකයක් මතයි උපදින්නේ. භවපච්චයා ජාති පටිච්ච සම්පාදි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ විපාක පිණිස කර්මය හැදෙන නිසා කර්මයෙන් තමයි උපදින්නේ. භවපච්චයා ජාති. ඒ ඉපදුනාට පස්සේ ඉපදීමත් එක්කම අපිට කර්මයෙන්ම සකස් කරගෙන එනේවත්. සමහර ලෙඩ රෝග කර්මයෙන් අරගෙන එනවා. ඒවට කියනවා කර්මජ රෝග. සමහර උපන්දා ඉඳන් ලෙඩෙක්, සමහර උපදිනකොටම යම්කිසි විකෘතිතාවයක් තුළ උපදිනවා. ජීවිත කාලෙම විඳවනු මේ කර්ම විපාකත් එක්ක යන ගමන. ඉපදුනා නම් අපිට ලැබෙන, පොදුවේ ලැබෙන දුකක් තියෙනවා. වයසට යනවා, ලෙඩ වෙනවා, ජරාවට පත් වෙනවා, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා, අප්‍රියයන් සමග එකතු වෙන්න සිද්ධ වෙනවා, කැමති දේ නොලැබීමේ දුක. ඔය දුක සසරේ හැමදාම තියෙනවා. මෙන්න මේක දුකක් නිසායි බුදුරජාණන් වහන්සේලා ධර්මාවබෝධයක් ලබාගෙන සසරේ මිදෙන මගක් පෙන්වුවේ. ඒ නිසා ඇයි අපිටම මෙහෙම වෙන්නේ, ඇයි අපිටම මෙහෙම වෙන්නේ කියලා හිත හිත හිටියා කියලා ඔබට ගැලවීමක් නැහැ. එහෙම වෙන නිසා තමයි ඒ දුකෙන් මිදෙන මාර්ගයක් බුදුවරු පෙන්වන්නේ. මේ සසරේ සැපයක් තියෙනවා නම් කවුද මේක දාලා යන්නේ? එහෙනම් මේකටම ඇලීගෙන, මේක නිත්‍යයි සැපයි සැපයි කියාගෙන මේකටම ඇලිලා ඉන්නවනේ. බුදුවරු පහළ වෙලා පෙන්වලා දෙනවා
උන්වහන්සේ මේ සාමාන්‍ය සමාජ මිනිස් වගේ මහා දුකකින් ආපු කෙනෙක් නෙමෙයි. ඉපදුනේ රාජකුමාරයෙක් හැටියට. සුද්ධෝදන රජතුමා පුංචි දුකක්වත් දැනෙන්න දුන්නේ නැහැ. රම්මේ සුරම්මේ සුබ මාලිගාවල් හදලා. ඒ වෙනකොට ඇහැට ප්‍රියමනාප රූප, කනට ප්‍රියමනාප ශබ්ද, නාසයට ප්‍රියමනාපම දේවල්. මේ විදිහේ මොනතරම් සැප සම්පත්වල කොටු කරලා තියන්න හැදුවත් මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක්වත් පේන්න සලස්සන් නැති වෙන විදිහට ආරක්ෂාවල් යෙදුවේ. හැබැයි සක්‍ර දිවියන්ගේ මැදිහත් වීමෙන් සතර පෙර නිමිති පේන්න සැලැස්සුවේ. මේ මොන සැප සම්පත් තිබුණා සසර පුරපු පාරමී ධර්ම නිසා හැම වෙලේම උන්වහන්සේගේ හිත මේ පංචකාමයන් තුළ තෘප්තිමත් භාවයක් තුළ නෙමෙයි පැවතුනේ. එහින් එහාට ගිය විමුක්තියක් ගැන හිත හැම වෙලාවෙම උන්වහන්සේගේ විමසන්න පටන් ගත්තා. මහල්ලෙක් දැක්ක වෙලේ උන්වහන්සේගේ හිතේ දෝංකාර දෙන්න පටන් ගත්තා. වයසට යෑමත් සමගම තරුණකම අවසන් වෙනවා නම් මොකද්ද මේ ජීවිතේ? ලෙඩෙක් දැක්කට පස්සේ උන්වහන්සේට වැටහෙන්න පටන් ගත්තා. ලෙඩවීමත් සමගම නිරෝගීකම අවසන් වෙලා යනවා නම් මොකක්ද මේ ජීවිතේ? මලමිනියක් දැක්කට පස්සේ උන්වහන්සේට වැටහීමක් ඇති වුණා. මරණය සමග ජීවිතය අවසන් වෙනවා නම් මේ ජරා මරණ වලින් තොර විමුක්තියක් නැද්ද? ඒ කරා මම මේ විමුක්තිය හොයාගන්න ඕන. බලන්න සසර පින උන්වහන්සේ මේ සියලු සැප සම්පත් අතහැරියේ සාමාන්‍ය කෙනෙක් කාම ලෝකයට බැඳෙනම දවසක. තමන්ගේ ලෙයින් තමන්ට දරුවෙක් ලැබිච්ච දවස, පුංචි රාහුල කුමාරයා ඉපදිච්ච දවසේ වෙන කෙනෙක් නම් මගේ පුතා කියලා ජීවිතේට වැඩිපුරම කෙලෙස් වලින් බැඳෙන දවස පංචකාමයන්ට. එදා උන්වහන්සේට පුළුවන් වුණා සියලු සැප සම්පත් අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරන්න. ඒ පංචකාමයන් අතහැරලා මහා වනාන්තරයට ගිහිල්ලා අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියාවන් කරලා අවුරුදු 6කට ආසන්න කාලය ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියාවන් කරලා උන්වහන්සේ බෝධි මූලයේදී මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තේ. බුදුරජාණන් වහන්සේ ලෝකයාට පෙන්වලා දුන්නා බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ මේ සසර දුකක්මයි, මේ සංසාර ගමනේ අල්ප මාට තරම්වත් සැපයක් කියලා දෙයක් තියෙනවනම් නিত্য වූ සැප වූ ආත්ම වූ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේලා කියන්නේ සංසාරේ පාරමී පුරද්දිවත් බොරුවක් කියපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේම දේශනා කරන මහණෙනි සසරේ සාරා සංකේය කල්පලක්ෂය පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන යන ගමනේ සසරේ කවමදාවත් බොරුවක් නම් කියලා නැහැ කියන. තමන්ගෙන් වරදක් වුණත් රජ්ජුරු වහනවා. ඔබ මේ වැරද්ද කරාද කියලා දඬුවම් දෙන්න අහන්නේ. ඒත් කවමදාවත් තමන් බොරුවක් කියලා නැහැ. ඒ විදිහට සසරි ගුණධර්ම රැකපු කෙනා බුද්ධත්වයට පත් වෙලා අපිට මේ ඉපදීම දුකක්මයි, මේකෙන් මිදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. පින්වතුනි, දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ පුදුම වීරියෙන් භාවනා කරලා අනාගාමි ඵලයට පත් වුණා. දැන් අනාගාමි වුණාට පස්සේ වීරිය අතහැරියා. දැන් උන්වහන්සේ බොහෝම සැපසේ පාඩුවේ ඉන්නවා. දැන් භාවනා කරන්න වීරියක් නැහැ. සම්පූර්ණ ධර්මාවබෝධය ලැබලා නෙමෙයි අනාගාමී ඵලයට පත් වුණා විතරයි. තව උන්වහන්සේට ප්‍රහාණය කරන සංයෝජන තියෙනවා. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන සංයෝජන ටික එහෙම්මයි. හැබැයි උන්වහන්සේ හිතාගෙන ඉන්නවා මේ කාම ලෝකයට වඩා මට හොඳයි සුද්ධාවාස බඹලෝ. මං එහෙ ඉපදිලා එහෙදි පිරිනිවන් පානවා කියලා ඊටු ටික එහෙ කරගන්නම් කියලා හිටියා. බ්‍රහ්ම ලෝකයට ආසාවේ ධර්මාවබෝධය එහෙට, ඉතුරු මාර්ගඵලෙ එහෙට කල් දැම්ම. බුදුරජාන් වහන්සේ බුදු ඇසින් දැක්ක සිත, භික්ෂුව මෙහෙ එන්න, ඔබ මොකද වෙනද වගේ වීරිය වඩන්නේ නැති කියලා ඇහුව. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මම කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන්ම මාතුලින් ප්‍රහාණය වුණා කියලා, උන්වහන්සේගේ මාර්ගඵලෙ අනාගාමී ඵලයට පත් වුණා කියන එක බුදුහාඳුරු ඉදිරියේ කියනවා. කියලාස් කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම හිතුවා සුද්ධාවාස බඹලෝ ඉපදිලා එහෙදි ඉතිරි කෙලෙස් ප්‍රහාණය කරගන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ උපමාවක් ගත්තේ අසූචි. තේරෙන උපමාව බුදුරජාණන් වහන්සේ වදාලා අසූචි චුට්ටක් තිබ්බත්, ගොඩාක් තිබ්බත් ගඳේ වෙනසක් තියනවද කියලා. ඒක ගඳ ගඳම තමයි, චුට්ටක් තිබ්බත් ගඳයි.
ඒ නිසා කෙලෙස් ගොඩක් තිබුණත් චුට්ටක් ඉතුරු කරගත්තත් ඒ දුක දුකම තමයි. ඉපදීම දුකයි කියපු බුදුරජාණන් වහන්සේ යලි ඉපදීපදී යන සංසාර ගමන වර්ණනා කරේ නෑ. බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරනවා, මහණෙනි යම් රාත්‍රියක සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද, යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද, ඒ අතර කාලයේ තුල, ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටින කාලයේ තුල ඇසිපිය හෙලන මොහොතක්වත් යලි ඉපදෙමින් යන සංසාර ගමන නම් වර්ණනා කරන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ වදාළ. ඒ නිසා පින්වතුනි, සසර දුකක්මයි. ඒ සසරෙන් මිදෙන්න නම් ඔබ පින් කරගන්න ඕනේ. ඒ පිනෙන් තමයි ඔබට සසර නිවන කරා යන මාර්ගය සකස් කරලා දෙන්නේ. සැප සහිත මාර්ගයකින් දුක් විඳ විඳ යන කෙනාට සැප සහගත මාර්ගයකින් නිවනට යන පරිසරය හැදින්නේ පිනෙන්. හොඳට පින් කරන්, ඒ වගේමයි බණ අහලා යෝනිසෝ මනසිකාරයකේ දෙන්න, මම මේ ධර්මයේ කොහොම හරි අවබෝධ කරගන්නවා කියලා පංච උපාදානස්කන්ධේ පටිච්ච සම්පාදේ ආයතන හය ඇසුරින් මේ ගැඹුරු ධර්ම කාරණා තමා තුලින් විමස විමස බලන්න. අන්න එතකොට ඔබට විදර්ශනා ප්‍රඥාව ලැබෙනවා. ඒ විදර්ශනා නුවණත් ඒක ප්‍රඥා පාරමිතාව, සසරී පුරුදු කළ යුතු ගුණධර්ම. ඔබ දන් දිදී දන් දිදී පින්කම් කරනවා, මට මේ පින නිවන් අවබෝධයටම ධර්මාවබෝධයටම උපකාර වේවා. ඔබ සීල් සමාදන් වුණත් හිතන්න, මේ සීල මේ පින මට නිවන් අවබෝධයටම පාරමිතාවක් වේවා. ඔබ පංචකාමයන් අතහරින්න හිතෙන් පුරුදු කරනවා. ඔබ කාමයන්ගෙන් වෙන් වෙච්ච හැම මොහොතකම හිතන්, මේ පංචකාමයන්ගෙන් වෙන්වීම, මේ නෛෂ්ක්‍රම්‍ය මට නිවන් අවබෝධයටම පාරමිතාවක් වේවා. ඊළඟට ප්‍රඥාව. ඔබ මේ ජීවිතයේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි කියලා අනිත්‍ය වශයෙන් වඩනවා. පෙර පින සම්පූර්ණං ඔබට මෙලොවම මාර්ගඵල ලැබෙන්න පුළුවන්. ඔබට මේ ජීවිතයේ ධර්ම අවබෝධයක් ලබන්න බැරි වුණත් ඔබ ගත්ත වීරිය, උත්සාහය, ප්‍රඥාව, ඒ ප්‍රඥාව ප්‍රඥා පාරමිතාවක් හැටියට සසරේ ධර්මාවබෝධයට ඒ නුවණ වැඩෙනවා. ඒ නිසා භාවනා කරත් නුවණින් විමසලා යෝනිසෝ මනසිකාරයේ දිලා හිතන්න, මේ ප්‍රඥාව, මේ නුවණ, මේ අනිත්‍ය මනසිකාරය මට ධර්මාවබෝධයේ පිණිසම පාරමිතාවක් වේවා. ඊළඟට ඔබ අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න ගන්න වීරිය ධර්මාවබෝධයටම පාරමිතාවක් වේවා. මේ වගේ මෛත්‍රිය, කාන්ති කියන්නේ ඉවසීම, සත්‍යවාදීකම, අදිෂ්ඨානෙ, මෛත්‍රිය, උපේක්ඛාව, මේ හැම ගුණධර්මයක්ම ඔබේ ජීවිතය තුළ ඇති කරගෙන ඒ රැස් කරගන්න පින නිවන් අවබෝධයට පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගන්න. පින්වතුනි, තාම ඔබ ඉන්නේ බුද්ධ ශාසනයක් තුලයි. අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අදිෂ්ඨාන ලෝකේ පවතිනවා, බුද්ධ ශක්තිය ලෝකේ පවතිනවා. මේ කාම ලෝකෙම අධිපති භාවයේ දරන්නේ වසවර්ති මාරයා. මේ මාර බලවේගයේ පවා යටපත් වුණේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයට, ඒ බුද්ධ ශක්තියට. එදා බෝධි මූලයේදී දස බිම්බරක් මාර සේනාව, බුදුරජාණන් වහන්සේ බුදු වෙලත් නැහැ තාම, උන්වහන්සේ පුරපු පාරමී ධර්ම සිහි කරලා ශ්‍රී හස්තයේ පොළොවට තියලා දිවුරද්දී මහා පොළොව ගිගුරුම් දෙමින් කම්පා වෙනකොට දසබිම්බරක් මාර සේනාම පලා ගියා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට මේ ලෝක ධාතුව විතරක් නෙමේ දස දහසක් ලෝක ධාතුවටම ආලෝක ධාරා විහිදුණා. මහා ඝන අන්ධකාරේ පවතින ලෝකාන්තරික නිරේ පවා ආලෝකමත් වුණා. අපායේ ගිනිදැල් සුළු මොහොතකට නිවුණා කියනවා. එතකොට අපිට පේනවා බුදු කෙනෙක් පහළ වෙනකොට මේ විශ්වයේ මොනතරම් වෙනස්කම් ඇති වෙනවද. පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ආඥාව තවමත් මේ ලෝක ධාතුවේ විතරක් නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වල පිහිටවලා තියෙන. ඔබ දන්නවා රතන සූත්‍රය, බුදු ගුණ ගැන තියෙන සත්‍යක්‍රියාව, ධර්මී ගුණ ගැන තියෙන සත්‍යක්‍රියාව, සංඝ ගුණ ගැන තියෙන සත්‍යක්‍රියා දේශනා, තුනුරුවන්ගේ ආඥාව කෝටි ලක්ෂයක් සක්වල පිහිටවපු බලවත්ම දේශනා, රතන සූත්‍ර දේශනා. එදා තුම්බිය දුරු කරා විතරක් නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු දේශනා. ඒ තුනුරුවන්ගේ ආඥාව මේ ත්‍රිහිසාසී ලෝක ධාතුවේම පිහිටිය. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට තාම ඒ ආඥාව, ඒ බුද්ධ ශක්තිය මේ කෝටි ලක්ෂයක් සක්වල පිහිටලා තියෙනවා.
ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවි බුද්ධ අදිෂ්ඨාන පිහිටවල උන්වහන්සේගේ සිරිපා සතහන් තාම දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් ලෝකේ වැඩ සිටිනවා. ඒ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්විච්ච බෝධීන් වහන්සේ දක්ෂින සාකා බෝධිය අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා මේ ලංකා භූමියේ දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් වැඩ සිටිනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ වැඩ සිටිය උත්තම ධාතුන් වහන්සේලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් ලෝකේ වැඩ සිටිනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ සුදු බුදුරැස් විහිදිච්ච ඌර්ණ රෝම ධාතුන් වහන්සේ අෂ්ටවංක මාණික්යක් තුල සීල චෛත්‍ය රාජාණන් වහන්සේ තුල වැඩ ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේගේ නලල් තලයේ බුද්ධාන් බුද්ධ ප්‍රතිමාවක නලල් තලයේ පිහිටවලා අදටත් වැඩ සිටිනවා සීරවිල මංගල මහා චෛත්‍ය තුල. ඒ නිසා ඒ උතුම් සුදු බුදුරැස් විහිදිච්ච සතර දළදා වහන්සේලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් දෙව්ලෝ මනුලෝ වැඩ සිටිනවා. මේ ලෝක ධාතුවේ ගත්තොත් අකනිටා බඹලව ඉඳන් නාලව දක්වාම දෙව් බමුණු සාදුකාර දිදී වන්දනා කරන ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ වැඩ හිටිය ධාතුන් වහන්සේලා විතරක් නෙමෙයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පූජනීය දේවල් උන්වහන්සේම ආසනීයක වැඩ හිටියා නම් ඒ ආසනියත් බුදු කෙනෙක් පරිහරණය කරපු පාරිභෝගික ධාතුවක් හැටියට හඳුන්වන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ නානකඩේ අපි කියනවා දියසාටක ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පාත්‍රය අපි කියන්නේ පාත්‍රා ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ චීවරේ චීවර ධාතුන් වහන්සේ බුදු කෙනෙක් පරිහරණය කරපු යමක් ඇද්ද ඒවා උත්තම ධාතුන් වහන්සේලා හැටියට දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබෙනවා. එතකොට අපිට පේනවා මේ පින්කම් වල මහ විශාල පිනක් ජීවිතේ රැස් කර ගන්න පුළුවන්. පින්තුණි අද බුද්ධ ශාසනයක් පවතින යුගයක අපිට මේ තරම් පින් කර ගන්න පුළුවන් නම් දැන් බලන්න අර බුද්ධ ශාසනයක් නැති කාලේ අවුරුදු 10000ක ධන්වැටක් පවත්වලා එදා ඉන්දක දෙවියන්ට දිව්‍ය ලෝක ඉපදුනත් මහේශාක්‍ය භාවයට පත් වෙන්න බැරි වුණා. නමුත් බුද්ධ ශාසනයේ එක බත් හැන්දක් පූජා කරපු අංකුර දෙවියන් ඒ සියලු දෙවිවරුන්ට වඩා බල සම්පන්න මහේශාක්‍ය දේවතාවෙක් බවට පත් වුණා බුද්ධ ශාසනයේ තියෙන ඒ පුණ්‍ය බලය නිසා. ඔබ අහලා ඇති බුදුහාමුදුරු නැති කාලේ සමහර කාලවල චෛත්‍යයක් නැ දකින්නවත් වඳින්න තියා චෛත්‍යයක් කොහෙවත් නැති බුද්ධ ශූන්‍ය කාලයක එක පුද්ගලෙක් හරක් ටිකක් අරගෙන මහ කැලේට යනවා. වැලි ගොඩක් තියෙනවා වැලි කන්දක් වගේ. ඔහු අර හරක් ටික තනකොළ කන්න දාලා වාඩි වෙලා ඉන්නකොට ඔහුට නිකමට මතක් වුණා අතීතේ මුතුන් මිත්තු මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. ওই પરම්පරාවෙන් එන කතාවල් තියෙනවා ජනප්‍රවාද කියලා. අතීතේ මෙහෙම බුදුවරු වැඩ හිටියලු. ඒ බුදුවරු වෙනුවෙන් බෙහෙර විහාර චෛත්‍ය තිබුණාලු. මිනිස්සු බණහල ගුණධර්ම පිරුවාලු. හැබැයි දන්න කෙනෙක් එක බණපදයක් දන්න කෙනෙක් ලෝකේ නැහැ. ඔහුට අර වැලි ගොඩ දැක්කහම හිතුණා ඒ බුදුරජාණන් වහන්සේලාගේ ධාතු තැන්පත් චෛත්‍ය. එහෙනම් මෙන්න මේ වගේ උසට හදලා තියෙන්නේ නැති ගොඩක් උසට. ඔහු මොකද කරේ අතින් අර වැලි ටික එකතු කරලා එකතු කරලා වැලි ටික ගොඩ ගැහුවා. බොහොම ලස්සනට ඔබ දැකලා ඇති පුංචි දරුවෝ වැලි වලින් චෛත්‍ය හදනවා. වැලි වලින් පොඩි ගෙවල් වගේ හදනවා. එතකොට ඒ විදිහට වැලි ටික ගොඩ ගැහුවා. අතින් ලස්සනට වැලි ටික ගොඩ ගහලා ඒ වෙලාවේ වටේ මල් ගස්වල මල් තියෙනවා. Tamanṭa pera mokak ho pinakata hituna mal tika kadaagena ævilla me væli goda waṭi pūja karan. Mal tika kadaagena ævilla ara væli goda waṭiyēṭa mal tika lassanaṭa aturala væli godaṭa dana gahala vænda. Habæi ohu hituwe dæn balanna dātun wahanse namak næ kisima pūjaniya deyak næ nikan kæleeka tibba væli goda. Kenikuṭa hitei me mōḍēk kiyala. හැබැයි ඔහුගේ චේතනාව තිබුණේ ඔහු වන්දනා කරනකොට හිතනවා අතීතේ බුදුරජාණන් වහන්සේලාගේ ධාතු තැන්පත් චෛත්‍ය මේ ස්වරූපයෙන් තිබුණේද ඒ ධාතු තැන්පත් චෛත්‍ය වලට මාගේ නමස්කාරයම වේවා කියලා වන්දනා කරේ වැලිගොඩට අර මල් ටික පූජා කරේ වැලිගොඩකට පින්වතුනි ඒ පින බලවත් වෙලා ඔහු මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා එදා වැලිගොඩකට වැඳලා දිව්‍ය ලෝකෙ ගියා නම් අද මේසා විශාල ධාතුන් වහන්සේලා තැන්පත් පූජනීය චෛත්‍ය ඇති රටක ජීවත් වෙන ඔබට ඔබේ ජීවිතයේ මොන ප්‍රශ්න මොන අඩුපාඩු මොන කරදර තිබුණත්
ඔබට පින්පුරාගෙන සුගතියක යන්න ඕන තරම් මාර්ග තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් පින්කම් කරගන්න. පින් අස්වනු නෙලා ගන්න. පිනෙන් ජීවිතේ පුරව ගන්න. පුළුවන් තරම් පින් කරගෙන මේ මනුස්ස ජීවිතේ ඉතාම කෙටි කාලය. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිලා අද මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 70 75 මට්ටමට පිරිහිලා. ඒ අතර ඔබ ගමේ මිය පරලව ගිය අය ගැන සාමාන්‍ය හිතලා බලත්, ඔය පත්‍රයක් අරගෙන බැලුවත්, මේ මැරෙන මිනිස්සුන්ගේ ආයුෂ සාමාන්‍යයෙන් බලන්න, පුංචි දරුවෝ මැරිච්ච ඒවා, තරුණ වයසේ හැප්පිලා මැරිච්ච ඒවා, ගුටි බැට කාලා පිහියනුන් වලින් මැරිච්ච අවුරුදු 25 30 35 අවුරුදු 40 45 මිය ගිය අය, හිටි ගමන් පපුවේ අමාරුක හැදිලා අවුරුදු 50යි 40යි. එතකොට මේ වගේ ගණනය කරලා බලන්න, මේ මැරෙන මිනිස්සු එක්ක ගණිද්දී මරණයට වයස භේදයක් නැහැ. අද කවදා කොතන කොයි මොහොතේ අපේ හුස්ම ටික යයිද කියලා අපි කාටවත් කියන්නවත් හිතන්නවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින් කරගන්න. මේ පින් කරගන්න ලැබිච්ච අවසාන මොහොත වෙන්න පුළුවන්. අප්‍රමාදී වෙන්න. පෙර පින තාම ඔබට තියෙනවා. ඒ නිසායි ඔබට පින් කරගන්න හිතෙන්නේ. ඒ පෙර පින ගෙවිලා යන්න පුළුවන්. ඊළඟට මතක තියාගන්න, හිතේ ස්වභාවය ඔබ හොඳට පින් කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර කාලවලට හිතේ ඇති වෙන අරතිය, ඒකට ධර්මී කියන අරතිය, කුසල් වඩන්න අකමැත්ත, හොඳට කාලයක් බණහපු කෙනාට බණක් අහන්න හිතෙන්නේ නැහැ. බුදු පහන දල්වන්න හිතේ සමහරුගෙන අනේ බුදු පහන තියන්න හිතෙන්නේ නැහැ මේ දවස්වල කියලා. මල් ටිකක් පූජා කරන්න හිතෙන්නේ නැහැ. බුදුහාඳුරු දකින්න කොටත් කේන්තියන. සමහරුන්ට චෛත්‍ය පින්කමක් අහන්නවත් කැමති නැහැ. අනේ අපි ඉස්සර කොච්චර ওই පින්කම් කරාද වැඩක් නැහැ කියලා හිතෙනවා. එතකොට මේ හිතේ ස්වභාවයකට කියන්නේ අරතිය. එහෙම ඇති වෙනකොට හොඳට බණහපු කෙනාට දැන් බණ පොතක් අල්ලන්න හිතෙන්නේ. මතක තියාගන්න, ඒ කකුසලයක් බලවත් වෙන මොහොත. ඒ නිසා මරණ සතිය වඩන්න. මම මෙහෙම ඉඳලා හදිස්සියවත් මැරුණොත් මං කොහේ යයිද? අපාය බයි සිහි කරන්. බුද්ධ ශාසනයක් ලැබීමේ වටිනාකම ගැන හිතන්. එහෙම හිතලා අප්‍රමාදීව පින් කරගන්න. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ විශේෂ ස්ථාන සිහි වුණත් සුගතියේ කියන. බලන්න, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේදී දේශනා කර ආනන්දය, යම් කිසි කෙනෙකුට මරණාසන්න මොහොතක සිහියට ආවොත් මං සරණ ගියේ බුදුරජාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට ඉපදුනේ මෙතනයි කියලා ලුම්මිණිය මතක් වෙනවා. මැවිලා පේන්න පුළුවන් හිතට. ඊළඟට කෙනෙකුට මරණ මංචකයේ හිතෙන්න පුළුවන් මං සරණ ගිය බුදුරජාන් වහන්සේ බුදු වුණේ මෙන්න මේ විදියට කියලා බුද්ධගයා වජිරාසනේ මතක් වෙනවා. කෙනෙකුට මතක් වෙනවා මං සරණ ගිය බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනා කරේ මෙතන මෙන්න මේ විදිහටයි කියලා ඉසිපතන මිගදායි සිහි වෙනවා. හිතේ මැවිලා පේනවා. කෙනෙකුට මරණ මංචකයේ කුසිනාරාව සිහි වෙනවා. බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කළ පිරිනිවන් පෑවේ මෙතනයි කියලා. මහා පරිනිබ්බාන සූත්‍රයේ පිරිනිවන් මංචකයේ වැඩ ඉඳලම් බුදුරජාන් වහන්සේ වදාලා, ආනන්දය, යම් සද්ධාවන්ත කුල පුත්‍රෙක් මරණ මංචකයේ මේ සතර ස්ථාන සිහි වුණොත් ඔහු ඒකාන්තින් සුගතියේ උපදිනවාමයි කියලා දේශනා කරා. පින්වතුනි, මේවා බුද්ධ වචන සත්‍යයි. ඒ නිසා බුදු කෙනෙක්ගේ ජීවිතේ ඒ ස්ථානයක් මරණ මංචකයේ සිහි වුණත් ඔහු ඒකාන්තින් සුගතියේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. එනිසා පුළුවන් තරම් පින් කරගන්න. අද ඔබට මේ ලංකා භූමියේ මොන තරම්නම් පින් කරගන්න පූජනීය බුදුහාමුදුරු වැඩ ඉන්න වාසේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩ සිටිනු. අනුරාධපුර ඒ අටමස්ථාන පිහිටි පුදබිමේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ස්වර්ණමාලි චෛත්‍යරාජනන් වහන්සේ වැඩ ඉන්න. ඒ වගේමයි දකුණු අකුධාතුන් වහන්සේ වැඩ ඉන්න ථූපාරාම චෛත්‍ය ඒ අසලම වැඩ ඉන්න. ඒ අසලම රුවන්වැලි මහා සෑයටත් වඩා සුවිශාල විශාලත්වයෙන් ලංකාවේ අග්‍රගන්නේ වූ ජේතවන චෛත්‍යරාජානන් වහන්සේ, අපේ බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග මේ භූමියේ අනාගතයේ විශාල චෛත්‍යයක් ඉදිවෙනවා කියලා බුදුහාඳුරු බුදුවැසින් දකිනවා. ඒ නිසා තමයි කැලණියට වැඩම කරපු ගමනේ අහසින් වැඩම කරලා 500ක් රහතන් වහන්සේලා සමග ඒ භූමියේ මොහොතක් සමාපත්තියෙන් වැඩ ඉඳලා ඒ චෛත්‍ය ඉදිවෙන භූමිය බුද්ධ ස්පර්ශයෙන් සමාපත්තිස්වීම් පූජනීයත්වයට පත් කරත් බුදු කෙනෙක් පරිහරණය කරපු පාරිභෝගික භූමියක් සමාපත්තියෙන් වැඩ හිටිය තැන ඒ පුදබිමේ
බුදුරජාණන් වහන්සේගේ ඉන පැලඳි පටිධාතුන් වහන්සේ තැන්පත් වෙලයි ඒ මහා චෛත්‍ය රාජාණන් වහන්සේ අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම ගත්තොත් ගඩොලෙන් කරපු නිර්මාණ අතර ලෝකෙම තියෙන විශාලම නිර්මාණේ ඒ උතුම් චෛත්‍ය එදා අඩි 400ක උසකින් යුක්ත ඒ චෛත්‍ය රාජාණන් වහන්සේ ඉදි වෙලා තිබුණේ ඒ නිසා පින්වතුනි මේ උතුම් පුදබිම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ භූමියේ තමයි සාමාන්‍ය මිනිස්යන් එකතු කරලා එදා ජෝතිය වනේ මිහිඳු මහරහතන් වහන්සේ දේවදූත සූත්‍රය ඇසුරෙන් දහම් දෙසුවේ 500ක් දෙනා මාර්ගඵල ලබනවා ඒ වගේම ඉතිහාස පොත්වල සඳහන් වෙනවා මේ ආශ්‍රිතව මේ මළුවේ කෙළවරක කැණීම් කරගෙන යනකොට මිහිඳු මහරහතන් වහන්සේ ආදාහණී කරා කියලා විශ්වාස කෙරෙන ඒ භූමියේ නටබුන් හොයාගත්තා කියලා එක පොතක සඳහන් වෙන ඉතිහාස. ඒ නිසා එවැනි මහා උතුම් පුදබිම මිහිඳු මහරහතන් වහන්සේ දහම් දෙසපු ඒ උතුම් දහස් ගණන් මහරහතන් වහන්සේලා වැඩ හිටියේ අපේ බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග සමාපත්තියෙන් වැඩ හිටියේ. උන්වහන්සේගේ බුදු සිරුර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත බුදු සිරුරේ ඉන පැලඳි පටිධාතුන් වහන්සේ ශ්‍රී ශරීරයේ ඉන පැලඳගෙන හිටිය උත්තම පටිධාතුන් වහන්සේ වැඩ ඉන්න ඒ උතුම් පුදබිමට ඔබ හැම දිනාටම මේ බුද්ධ ශාසනයේ බලවත්ම තියෙන යුගයේ ජීවිතය අප්‍රමාණ පින් රැස් කරගන්න පින් පුරා ගන්න ඔබ හැම දිනාටමත් මේ බුද්ධ ශාසනය තුල දානාදී පින්කම් සීලාදී පින්කම් භාවනාදී පින්කම් දස පුණ්‍යක්‍රියා හැම ආකාරයෙන්ම ඔබට පුළුවන් හැටියට පුළුවන් තරම් පින් කරගන්න. මේ රැස් වෙන හැම පිනක්ම නිවන් අවබෝධයටම මට පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගන්න. එහෙමනම් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයත් නිවන් අවබෝධයේ පිණිසම ධර්මාවබෝධයේ පිණිසම පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.